අපි හැමෝම අපේ උපන්දිනේ සෑම වසරකම වගේ එක එක විදියට තමන්ට ආවේනික විදියට සමරන පණි. ඒ වගේම ඕනම කෙනෙකි උපන්දිනය වර්ෂය, දිනය, මාසය අවසන් වෙන ඉලක්කමකුත් තියෙනවා. ඉතින් වර්ෂය අවසන් වෙන ඉලක්කම අනුව ඔයාගේ ගතිගුණ ඔයාගේ අනාගතය පිළිබඳව. මේ පිළිබඳව ශාස්ත්‍රයකෙන් කියන්න පුළුවන් කිවොත් ඔයා විශ්වාස කරනපද. ඔව් ඇත්තටම ඒක එහෙම කියන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම අනුව 2025 වර්ෂයේදී වාට වෙන්න පුළුවන් හොඳ වගේම නරක සිදුවීම් ගැන සහ වාගේ ගතිගුණ ගැන කියන්න. ඉතින් වෙනත වගේම ආරාධනා කරනවා අදත් රැඳී සිටින්න වීඩියෝවේ අවසන් තත්පරය දෙක. වීඩියෝ එකට යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. SLIDIA ශ්‍රී ලංකාවේ අංකයේ YouTube නාලිකාව. ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම බිඳුවද? 2025 වර්ෂයේ ඔයාට ගොඩක් අරුම පුදුම අත්දැකීම් ගෙන ඒමට හැකියාවක් තියෙනවා. ඔයා කණ්ඩායමක් සමග සිටිදී වැඩිපුරම කැපී පෙනෙන්නේ හැමෝටම හොඳ දේ දෙන්න උත්සාහ කරන ආදරණීය සමගිය තියෙන පෞෂ්‍යක් සහිත කෙනෙක් නිසා. කණ්ඩායමේ සමගියේ බිදී යාමක් සිදු වුණත් ඒ නැවත එක්සත් කිරීමේ වගකීම වැඩිපුරම ඔයා අතර ගන්නවා. මේ නිසාම ඔයාට නව මිතුරන් ගොඩක් සොයා ගන්නත් ඔවුන්ගේ ආදරය දිනා ගන්නත් හැකි වෙනවා. ඔයා සංසුන් මානසිකත්වයේ සහ අනිත් අයට ඒ සංසුන්කම ලබා දීමට ඇති උත්සාහය 2005 විශේෂයෙන්ම අතිශය වැදගත් වෙනවා. ඔයාට ගොඩක් ආකර්ෂණීය කතන හැකියාවක් වගේම හෘද සාක්ෂියට අනුව වැඩ කිරීම නිසා ආශිර්වාදයේ වගේම උදව් ලබා ගැනීමටත් ඉතාමත් පහසුයි. මේ වගේම ඔයාගේ සරල ගති පැවතුම් අනිත් අයගේ විශ්වාසය දිනාගන්නේ විශාල ශක්තියක් විදිහට. ඒත් 2025 වර්ෂයේදී ඔයාට නරක දේවල් වලට මුහුණ දීමටත් සිදුවීමට හැකියාවක් තියෙනවා. ඒවා ජීවිතයේ සමගිය අහිමි වීමේ අවස්ථා වෙන්න පුළුවන්. ඒ අවස්ථා තුළ ඔයාගේ සංසුන්භාවයේ වගේම ඉදිරිය ගැන හිතලා කටයුතු කරගෙන යාමෙන් ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම එකද? 2025 වර්ෂයේ නායකත්වයේ සහ නිර්මාණශීලීත්වයේ මත ගොඩනැගුණු අසිරිමත් සාර්ථකත්වයන්ට බහුලව ලක් වෙන්න පුළුවන්. ඔයා ඕනම තැනක ස්වභාව ධර්මයෙන්ම නායකයෙක් බවට පත්වෙන කෙනෙක්. නායකත්වයේ ඔයාගේ මුල්ම ශක්තිය වෙනවා. ඒ මගින් නිර්මාණශීලීත්වයක් එකතු වීමෙන් ඔයා පාරගත් ඕනෑම වැඩක් නව මුහුණුවරකින් සාර්ථක ලෙස නිම කිරීමේ හැකියාවක් තියෙනවා. 2025 වර්ෂයේදී ඔයාගේ වෙනස් අදහස් සහ ඉදිරියට කරන සැලසුම් මගින් මිතුරන් ඔයා වැඩ කරන තැන ඉහළ අයගේ විශේෂ ඇගයුම් දිනා ගන්නත් පුළුවන් වෙනවා. ඔයා නායකත්වයේ පෙන්වන ඕනෑම ව්‍යාපෘතියක් විශේෂයෙන්ම නිර්මාණශීලී අදහස් මගින් විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමටත් සමත් වෙනවා. ඒ නිසාම ඔයා සාර්ථකත්වයේ පමණක් නෙවෙයි ප්‍රශංසා වගේම ගෞරවේද අරගන්න කෙනෙක්. නමුත් මේ ගුණාංග එක්ක 2025 වර්ෂයේදී විශේෂ අවධානය යොමු කළ යුත්තේ ඕනම කාර්යයකට වැඩිය වෙහෙස මහන්සි වීමෙන් සිදුවන මානසික සහ ශාරීරික බාධාවන්ට මුහුණ දීම. ජීවිතයේ අවස්ථා කිහිපයකදී අනිත් අයට සහයෝගයේ විශ්වාසය දීම ඔයාගෙන් පළපුරුද්දක් ලෙස අනිත් අය බලාපොරොත්තු වෙයි. ඉතින් ඔයාගේ නායකත්වය සහ නිර්මාණශීලීත්වය එකට මිශ්‍ර වූ විට ඔයාගේ 2025 වසර ආසම සම සාර්ථක වසරක් වේවි. ඔයාගේ උපන් වර්ෂය අවසන් වෙන්නේ අංක දෙකෙන්ද? 2025 වර්ෂය වඩාත් සංවේදී සමාජ මනෝභාවයන්ට ගැළපෙන වගේම ආත්මාර්ථකාමී අත්දැකීම් වලින් පිරුණු වසරක් වෙන්නත් පුළුවන්. ඔයාගේ පරාර්ථකාමී බව වගේම සංවේදී ගතිගුණ නිසා පවුලේ වගේම ඔයා වැඩ කරන ඉන්න තැන අය වෙනුවෙන් අධික ලෙස කැප වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ පරිවර්ෂණ සහ ඔයා අනෙක් අය ගැන අවංක ආදරය නිසා ඔවුන්ට බාධා වීමට කලින් කටයුතු සැලසුම් කරන කෙනෙක්. ඒ නිසා ඔයා විශේෂිත කෙනෙක්. 2025 ඔයා අනික් අයගේ ප්‍රශ්න විසඳීමට වගේම ඔවුන්ගේ උදව්වට යාම අනිවාර්යෙන් කරන දෙයක්. මේක සමහර විට ඔයාගේ පෞෂවීය සෞඛ්‍ය සීමාවෙන් පහළට ගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඔයාගේ පවුලේ අය පිළිබඳව අවධානය සහ ආදරය ඔවුන්ට දීමෙන් ඔයා මතම බරක් ගන්නවා වෙන්නත් පුළුවන්. මේ නිසා සමහර විට ඔයාට ඔයාගේ අවශ්‍යතා සහ මානසික සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමට කාලයක් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ සෞඛ්‍ය පිළිබඳව මග හරින්න එපා. ඔයාට ඔයාගේ සංසුන් භාවය පවත්වා ගන්න වෙනත් අයගේ ගැටලු සඳහා විසඳුම් සොයා ගැනීමට ඔයාටත් අවශ්‍ය විවේක කාලයක් ලබා ගන්න. ඉතින් 2025 වර්ෂයේදී අනෙක් අයට ආදර්ශයක් වෙන ගුණාත්මක සහ සාර්ථක වසරක් කිරීමට ඔයාට හැකි වේවි. ඔයාගේ උපන් වර්ෂය අවසන් වෙන්නේ අංක 3ෙන්ද?
දෙදහස් විසිපහ වර්ෂය ගොඩක් අරුම පුදුබ හැකියාවන් වගේම අත්දැකීම් මගින් යන්න පුළුවන්. ඔයාගේ අනන්‍ය දක්ෂතාවයන් සහ නිර්මාණශීලී හැකියාවන් නිසා පවුලේ සහ සමාජයේ අය ඔයාගෙන ආඩම්බර වෙනවා. සමාජයට ආදර්ශමත් පුද්ගලයෙකු විදිහට ඔයා ඕනෑම ගැටලුවකට විවෘතව වගේම සංසුන් මනසකින් ආකල්ප යොදන කෙනෙක්. මේ නිසා දෛනික ජීවිතයේ ඇතිවන සංකීර්ණ තත්ත්වයන් වලටත් ප්‍රඥාවෙන් හා ස්මාර්ට් වීමෙන් විසඳුම් සොයාගන්න ඔයාට හැකියාව තියෙනවා. 2025 වර්ෂයේදී ඔයාගේ නිර්මාණශීලී හැකියාවන්ට වඩාත් වටිනාකමක් ලබා දීම, විශේෂයෙන්ම කවි සින්දු නිසැදෙස ලිවීමට උත්සාහ කිරීම ගොඩක් හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඔයා කැමති විනෝදාංශයක් විදිහට ඒ හැකියාවන් පවත්වාගෙන යාම මනෝ විවේකය රැකගන්න ඉතාමත් වැදගත් දෙයක්. ඔයාගේ ලිවීමේ හැකියාව හිතේ ඇති ගැටලු හෝ සතුටු අත්දැකීම් අපූර්ව සංකල්පයක් විදිහට ලියන්න භාවිතා කරන්නත් පුළුවන්. අනිත් අයට තියෙන ඔයාගේ ඉවසීම, විශ්වාසදායක භාවය වගේම රහස් රැකීමේ හැකියාව 2025 වසරේදී ඔයාට සහතික විදිහටම ගෞරවය සහ ආදරය දිනාගත හැකි. නමුත් මේවා නරක සිදුවීම් වෙන්නත් පුළුවන්. ඔයාගේ සංවේදීකම ඉහළට එන්න පුළුවන් මේවා නිසා. ඔයාගේ අනන්‍ය හැකියාවන් නිසා 2025 වසරේ ගොඩක් නිර්මාණශීලී ආදර්ශමත් සහ ගෞරවණීය වසරක් වේවි. ඔයාගේ උපන් වර්ෂය අවසන් වෙන්නේ අංක 4 2025 වසර අභියෝගයෙන් පිරුණු නමුත් ශක්තිමත් ජීවන අත්දැකීම් පිරුණු වසරක් වෙන්න පුළුවන්. අභියෝගවලට මුහුණ දීමේ සහ ඒවා ජාග්‍රහණය කර ගැනීමේ ඔබේ ගතිගුණේ විශේෂයෙන් ක්‍රියාශීලීත්වය හා කැපවීම නිසා ඔයාගේ හීන සාර්ථකත්වය සහ අනාගතයේ හැඩගස්සවනවා. ඔයාගේ ආශිර්වාදයේ ලෙසින් හැඟෙන වාසනාවත් මග පෙන්වන්නන්ගෙන් ලැබෙන සහයත් 2025 ඔයාගේ ගමන වඩාත් පහසු කරනවා. ඔයාට ඕනෑම අභියෝගයක් මැදින් උත්සාහය, දැනුම වගේම ස්ථීරභාවය භාවිතා කරමින් ඉදිරියට යාමට හැකියාවක් තියෙනවා. මේ නිසා වෘත්ති ජීවිතය සහ පෞද්ගලික ජීවිතය දෙකම සැහැල්ලු හා සතුටින් පිරුණු එකක් බවට පත්වෙනවා. ඒත් මේ කාර්යමේ ගමනේදී කාලයෙන් කාලයට විවේකයක් ගන්න ඔයාගේ සුන්දරම යහපත් භාවය පිළිබඳවත් සැලකිල්ලෙන් පසු වෙන්න ඕන. හීන හඹා යද්දී ඔයාගේ සෞඛ්‍ය ගැන අවධානයෙන් සිටීමත් වැදගත්. 2025 වසරේ ඔබේ දක්ෂතාවය සොයාගෙන අභියෝග මැඩගෙන හැකියාවන් එක්ක සාර්ථකව යන්න පුළුවන් වසරක් වේවි. ඔයාගේ උපන් වර්ෂය 5 ඔයාගේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම 5 2025 වසර ඔබගේ දැනුම හා විවෘත මනස වඩාත් ශක්තිමත් කරන අත්දැකීම් වලින් පිරී තිබෙන අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඔබේ දැනුම හොයාගන්න ආශාව, එවකෙම සුළු හා විශාල සියලුම අත්දැකීම් වලින් යමක් ඉගෙනීමේ හැකියාව ඔයාගේ මනස සදාකාලිකව උද්දීපනය කරන්න පුළුවන්. සමාජගත ගැටලුවලදී ඔයාගේ තියෙන ඇඩ්වාන්ස් ගතිය මේ තත්ත්වෙන් නව මාර්ගයක් සොයාගැනීමේ හැකියාව තියෙනවා. 2025 වසරේදී මේක ප්‍රබල වෙන්න පුළුවන්. ඔබගේ අභියෝග ජයග්‍රහණය කරන්න ඔබගේ ගතිගුණත් එක තවත් උසස් මට්ටමේ ජයග්‍රහණ සඳහා එක මාර්ගෝපදේශයක් වේවි. ඒත් ඔබේ අභියෝග ජයග්‍රහණය කරන ගතිගුණය වාරෙන් වාරේ ඔබේ මානසික සංසුන්භාවය කුමක් හෝ බලපෑමක් ඒක වෙනස් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා විවේකයක් ගැනීම වගේම යහපත් මනෝභාවයක් පවත්වා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. 2025 වසරේදී ඔබේ දැනුම, ජයග්‍රහණය සහ අභියෝග පසු කරමින් දිගටම ඉදිරියට යාම ඔබට විශිෂ්ට ගමනක් වටහා දේවි. ඔයාගේ උපන් වර්ෂය අවසන් වෙන්නේ අංක 6 2025 වසර ඔයාගේ සාමකාමී භාවය වගේම සමාජයට ඇති ගුණදායි ප්‍රතිපත්තිවලට විශේෂ ප්‍රමාණවත් වසරක් වෙන්න පුළුවන්. ඔයාට හොඳ කටහඬක් වගේම ඕනම කෙනෙක්ගේ සිත පිරින වචන වලින් කතා කරන්න පුළුවන්. 2025 ගැටලුවලට ඌමනා විසඳුම් සොයාගන්නට වගේම අනෙකුත් අයගේ සිත මදකට නිවන්නට ඒක ගොඩක් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ඔබ කලහකාරී බවට ගොඩක් විරුද්ධ කෙනෙක්, සමාජයේ සාමකාමී බවට ඔයා ගොඩක් කැමති කෙනෙක්. ඕනම ගැටලුවක් වුණත් ඔයාගේ නිහඬ වගේම සංයමයෙන් පිරුණු ප්‍රවේශය සමාජයේ බොහෝ අයගේ ප්‍රශංසාවට ලක් වෙනවා. නමුත් 2025 වසරේදී ඇතැම් කලහකාරී අවස්ථා හෝ සමාජයේ සිදුවෙන ඔබේ සංවේදී ස්වභාවයට බරපතල බලපෑම් ඇති කළ හැකි නිසා ඔයා මනසින් ශක්තිමත්ව සිටින්න, ඒ වගේම නිෂ්කලංකව සිටීමටත් අවධානය යොමු කිරීම වැදගත්. ඒත් ඔයාගේ සාමකාමී ප්‍රවේශය, අනිත් අය තුළ ඇති කරන ආරක්ෂාව 2025 වසරේ ඔබටම එකඟවන විශේෂිත දක්ෂතාවයක් බවට පත්වේවි. සහයෝගිතාවේ සහ සාමයේ පිළිබඳව ඔබේ මතවාදය අනාගතයේ තවදුරටත් ආලෝකවත් කරයි. ඔයාගේ උපන් වර්ෂය අවසන් වෙන්නේ අංක 7 කෙටියෙන්ම කිව්වොත් ඔයා ගොඩක් ඕවර්තින්කින් කෙනෙක්.
සමාජයේ ඇති ප්‍රශ්න දිහා ටිකක් ගැඹුරු සංකල්පයකින් බලන කෙනෙක්. ඒ වගේම ටිකක් গুপ্ত කෙනෙක්. গুপ্ত කියලා අදහස් කරන්නේ ඔයාට තියෙන ප්‍රශ්න ඔයා කාටවත්ම කියන්නේ නැතුව ඔයාම උත්තර හොයාගන්න උත්සාහ කරලා ගොඩක් ආතතියට සහ මහන්සියට පත්වෙන කෙනෙක්. ඇතිවන අභියෝග ජයග්‍රහණය සඳහා ඔබේ මනසේ ගැටලු නිසකවම ඉවහල් වෙන්න පුළුවන්. ඔබ මේ গুপ্ত ස්වභාවයේ ඔබට ඇතිවන ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ගැනීමේදී ඔබ අන්‍යෝන්‍ය තනිවන බව පේනවා. 2025 වසරේදී මේ গুপ্তභාවය නිසා ආතතිය වැඩිවීම හෝ මානසික සංසුන්භාවය අඩුවීමටත් ඉඩ තියෙන නිසා ඔබේ ප්‍රශ්න ගැන ආදරණීය මිතුරන් හෝ විශ්වාසනීය අය සමග කතා කරන්නට උත්සාහ කිරීම වැදගත්. නමුත් මේ නිශ්ශබ්ද ස්වභාවයේ වගේම සංසුන් ආකාරය ඔබේ වටපිටාවේ අයහට ආරක්ෂිත බවක් සහ ශාන්තිමත් වටපිටාවක් සැලසිය හැකි වෙනවා. 2025 වසරේදී ඔබේ ගැඹුරු විචාරශීලීභාවය සහ නිශ්ශබ්ද නායකත්වයේ අන් අයට ආදර්ශයක් හෝ විශේෂ ආශිර්වාදයක් පෙන්වන්නට ඉඩ ඇති බවට යොමු වෙනවා. ඔබේ ආතතිය සහ මානසික තනිවීම ආලෝකමත් අනාගතයක් ගොඩනැගීමට උදව් කරන්නට ඉවහල් කර ගැනීමටත් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම 8ද. ඔබ ආගමික සහ දාර්ශනික මනෝභාවයේ ඔබේ දිවියට ගුණාත්මක මඟ පෙන්වීමක් ළඟා කර ගන්නවා. කර්මය පිළිබඳව ඔබේ විශ්වාසය නිසා අනිකා සමග ගැටලු අඩුම සීමාවකට පැමිණීමට වගේම ජීවිතය සමග සාමකාමීව හඹා යාමටත් හැකියාවක් ලැබෙනවා. අංක 8 තියෙන අය ආකර්ෂණීය 2025 වසරේදී ඔබේ වාසනාව ඉහළට ගෙන යාමට උදව් කරනවා. සමානාත්මභාවය යුක්තිය සහ අසාධාරණයට විරුද්ධව පෙනී සිටීම ඔබේ මූලික ගතිගුණ අතරින් කැපී පෙනෙනවා. මේ ගතිගුණ නිසා ඔබ සමාජය තුළ නායකයෙකු ලෙස හැඳින්වීමටත් ඔබේ අවට සිටින අයට ආදර්ශයක් වීමටත් හැකියාවක් තියෙනවා. නමුත් ඔබේ නීතිගරුක ස්වභාවයේ සමහර විට අතිශය වැඩිවීම නිසා යම් අවස්ථාවලදී අන් අය සමග මතභේද ඇති කරන අවදානමක් තියෙනවා. 2025 වසරේදී සංසුන්ව හැසිරීම විවේචන ප්‍රවේශමෙන් පිළිගැනීමෙන් ඔබේ මාර්ගය සකස් කරගන්න පුළුවන්. ඔබේ ආගමික විශ්වාසය සහ යුක්තියේ ආකල්පය නිසා මේ වසරේදී ඔබ සමාජය සඳහා ආදර්ශමත් වටින සහ සාතක පුද්ගලයෙකු බවට පත්වෙන්න පුළුවන්. ඔබේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම 9ද. ඔබේ ශක්තිමත් සහ ධනාත්මක මනෝභාවය ඔබේ ජීවිතය සාර්ථකව ගමන් කිරීමට බඟ පෙන්වනවා. 9 අංකය ගැන ඇති මතභේදයන් අතර ඔබේ අන්තිම ඉලක්කය එක නපුරු දෙයක් වෙන්නේ නැහැ. අතිශය ශක්තිමත් විධානයක් ලෙස දක්වන්න පුළුවන්. ඔබේ උසස් මනස වගේම ධනාත්මක සිතුවිලි වලින් අනිවාර්යෙන් අභියෝග මැදින් ඔබේ ගමන ජාග්‍රහණය කරනවාට වඩාත්ම සුදුසු වෙනවා. ගැටලු සහ විරෝධ තත්වයන් මැදින් ඔබේ ශක්තිමත් හැකියාවන් හේතුවෙන් ඔබ සමානාත්මක සහ සාමකාමී විසඳුම් සොයා ගැනීමට හැකියාවක් ඇති කෙනෙක් වෙනවා. 2025 වසරේදී ඔබේ සුභවාදී පිළිවෙත් සහ සමාජය තුළ ඒව ප්‍රචාරය කිරීමට උත්සාහ කරන්න. ඔබේ වටපිටාව පෝෂණය කරගන්න පුළුවන් මේ මගින්. ඔබේ වාසනාවත් මේ වසරේ විශේෂයෙන්ම ඔබේ වෘත්ති ජීවිතයේ සහ පෞද්ගලික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඵලදායි වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ වෙනුවෙන් අන් අයට ආදර්ශයක් විය හැකි විදියට ඔබේ ක්‍රියාවලින් පෙන්වන්න. සුභවාදී මනෝභාවය සහ ඔබේ ජයග්‍රහණයට ඇති කැපවීම ඔබට 2025 වසරේදී විශේෂිත සාර්ථකත්වයක් ගෙනෙයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වගේම ඔයා ඉපදුන වර්ෂයනුව අපි කියපු දේවල් ඔයාට ගැලපෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා, අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.